පානාතිපාතා වේරමණී සික්ඛාපද සමාදියාමි. ප්‍රාණඝාතයෙන් ඈත් වීම. මහත්තයෝ හරක් මරන්න යනකොට මහත්තයන් අහන්නේ පොලිසිය දිනවද සම්ප්‍රදායක්? සල්ලි දුන්නොත් ඒ හරක් ආයි යවන්න පුළුවන්ද ලොරියනා කරලා? දන්නේ නැහැ පොලිස් පොතේ ඇට් එකක් අලුතෙන් ඇවිල්ලාද කියලා. මේ දිස්ත්‍රික්ක හොඳන්නේ එක එක දිස්ත්‍රික්ක වල නම් එහෙම වෙනවලු. මතක තියාගන්න පගාව ගත්තොත් ඒකේ පාප එකයි, හරක මරන්න නැවත අනුබල දීම දෙකයි. මම හොඳ කතාවක් කියන්නම්. මන්නාරම් පැත්තේ පොලිසිය මහත්තයෙක් කිදියා. ඒ මහත්තයා හොඳට හම්බ කරා ඒ පැත්තෙන්. දන්න කතාව. හොඳට හම්බ කරලා රත්තරන් බඩු බෝක ඔක්කොම අරගෙන 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 ලියුම ට්‍රාන්ස්ෆර් කියන්න අස්සම් කරලා හරියට හන්දියට ඇවිල්ලා පොලිසියට ගොඩ වෙන්න කලින් ක්ලේම් එකක් උපුරලා මාලා එන්න හම්බුන්නේ නැහැ ගෙදර. අධර්මයෙන් හම්බ කරන්න යන්න එපා. මතක තියාගන්න. බොහොම ආදරෙන් කියන්නේ පොලිසියට මං හරි ආදරෙන් ඉන්න මේනික. ඔව් අනික කෑනම් ඔවා කියන්නේ නිකන් නිකන් කියලයි. වැඩක් නැහැ එහෙම. අපි අපිට ආදරේ කරමු. ප්‍රාණඝාතයෙන් ඈත් වීම. ඊළඟට මේ පොලිසිය ගෑන ළමයි ටිකක් පරිස්සම් වෙන්න ඕනේ. WPC නේද ඒගොල්ලන්ට කියන්නේ? ඔව්. මේ WPC ළඟිලා මේ පොලිසිය මල්ල එක යාළු වෙන්නේ නැහැ. ඒගොල්ලන් යාළු වෙන්නේ අමුදාවේ, නේවි එකේ, එයාපෝට් එකේ. එයාපෝට් එක යන්නේ උඩින් යන්නද දන්නේ නැහැ. එයාපෝට් එක කට්ටිය යාළු වෙන්නේ. ඉතින් අපේ යාමයේ ඉන්න කට්ටිය කියන මං යාළු වෙන පොලිසිය නංගි කියන්නේ ආත්මගරුත්වය ආරක්ෂා කරගන්න. එජ්ගොයි මහත්තයා මේ මේ ටවුන් එකේ තියෙනනේ අර කුලියට දෙනු ලැබෙයි කියලා ගහලා රූම්ස් කියලා ගහලා ඔබතුමාට බලයක් තියෙනවනේ ඕන්ලාවේ වරින්න පුළුවන් නේ කියලා. ඒව ඇරියොත් එහෙම මොකද වෙන්නේ? මෙහෙන පොලිමත් දහන්දේ දෙමාපියන්ගේ ගෙනල්ලා චෙක් කරන්න මේ කායද කායද කියලා. මෙතුමාලත් දන්නේ ඒවා ගෙනව නේද මහත්තයෝ? අර අම්මලාගේ ආත්මගරුත්වය ආරක්ෂා කරලයි ඒක අරින්නේ නැත්තේ. දවසකට මරනවා කුසේ ඉන්න දරුව 1442ක් හොඳම සිංහල වදන කිව්වොත් බඳින්න කලින් අනිමුන්නම් යන්න එපා. ඒක මහා පාපයක්. රත්නපුර දිස්ත්‍රික්කයේ මැණික් වලට අභිමානයේ ඉතිහාසයක් තියනවා වගේම ඒඩ්ස් රෝගියා හොයාගත්තේ රත්මල් රත්නපුරෙන්. ඒකත් නිකම් මැණිකක් වගේ. බොහොම මොලේ පාවිච්චි කරලා වැඩ කරා. ප්‍රාණඝාතයට යන්න එපා. මිනිමරන්න යන්න එපා. රත්නපුරේ ඡන්ද ඉන්නවද මහත්තයෝ? රත්නපුරේ චොප්පෙ කියලා කෙනෙක් නැහනේ. නියාමාලු නියාල්. අනේ මන්ද මේ දවස්වල හරියට මේ පාතාල ගැට්ටි මැරෙනවා. මැරෙන්න කොහමද? පොලිසියෙන් අල්ලන් ගියා. බඩු තිබුණා, ගන්න ගියාම දීව වෙඩි තිබ්බා. නැත්තම් බෝම්බ ගැව්වා. ආර වැඩ වෙන්නේ. හොඳයි ඒක අතෙන් එහෙම ඉවරන එක. හැබැයි දැන් බන්ධනාගාරේ සෙල්ලම් බෑනේ. ඒකින් වජිර මහත්තයා. එතුමාත් හොඳ කොන්ද කෙලින් තියෙන මිනිස්සයා. ඒ වගේ මිනිස්සුන් ටිකක් ආයුෂ අඩුයි. අපේ SS මාතර පොඩි උපදේශයක් දෙන්න ඕන. පොලිසිය කවත් ඉස්සහත කරන්න බෑ. මං ඝාතනය කවුරුත් ඉස්සහත කරන්නේ නෑනේ. මං හරි අමාරු ඝාතනය කට්ටියෙක්. මම ආදරෙන් කියන්නේ ලස්සන ජීවත් වෙන්න. පානාතිපාතය. අද මේ දරුව විනාශ කිරීමේ ප්‍රතිඵලයේ එක පැත්තකින් එතන විනාශ වෙනවා, අර පැත්තෙන් යුද්ධයෙන් මැරෙනවා. අද දැන් තව පොඩ්ඩින් අදේ ගියේ අපේ වෑන් එකේ අපිල එකෙක් මැරෙනවා තව පොඩ්ඩින් අර ඇතුල් ලොයේදී. කෙලින්ම ආ වෑන් එක මූණට 99 වෙන්නේ නැත්තම් ඔළුවේ හෙල්මට් එකක් නැහැ. කෙලින්ම ඔළුව වදිනවා වාහනේ මැරෙනවා. ඒකම ලා නම් ගමන්නේ නැහැ. වල්ල දාන්න බැරිය. අපිත් යන්න බැ පොලිසියත් ආවි ගන්න පින්කම් ඔක්කොම නවත්තර. බොහොම ආදරෙන් කියන්නේ. ප්‍රාණඝාතයෙන් ඈත් වෙලා මිසු නිසා ගන්න එක නෑ නේතු. බොහොම පාඩුවේ ඉන්න. මතක තියාගන්න. ඊළඟට මේ ඔය ලොකු ලොකු අය කියනවා පොලිසිය අය කරන් දෙන්නත් එපෑ. ලොකු ලොකු අය කරන් ගිහිල්ලා කරගුවා හොඳම් ප්‍රතිඵලය හම්බුනේ පුත්තල මෙච්කෝයි මහත්තයාට, ආනමඩිය පොලිසිය ලොකු මහත්තයාට. දෙන්නම දැන් අවුදු පාකට ගල් කඩනවා. පුංචි දුවල සුතුකු ගෙදර දුක්කිනවා තාත්තා අම්මත් එක්ක. බොහොම ආදරෙන් කියන්නේ ලස්සන ජීවත් වෙන්න. ගහලා බැලලා කරන් තියෙන්නේ කතාවෙන් කරගන්න පුළුවන්. අදින්නා දානා වේරමණී සික්ඛාපද සමාදියාන. අනුන්ගේ දේ ගැනීම. මම අහලා තියෙනවා මේ අලුත් නේද පොලිසියන්නේ අතරකම් කරලා වෙලා තියෙනවා කියලා. ගණේ මුල්ලේ පොලිසිය නෝනා කෙනෙක් හිටියා. මේ මිනිහට පිච්චු සල්ලි තිබුණා. හොඳට බෞද්ධරුත් තියෙනවා. මෙයා නඩුවක් ඒට මෙයට කවන්නම් කියලා 5000ක් අරන් අනිත් පැත්තෙන් ගිහිල්ලා ගුරුගේ මාත්‍ය අල්ලගත්තා. නඩුවක් ඒට මෙයට ගන්න 5000යි. නඩුවක් නැති ගන්න 25000ක් දෙන්න වෙයි.
වැඩක්න අනුන්ගේ දේ ගන්න එපා. එදිනදා වියදම් ගෙයක්දොර අක්හදන්ඩ අනාගත තිරිය පින්කුසල් කරන්න. මේ තරුණ පොලිසිය මහත්තු ඉන්න මේ පැත්තේ තාන්සරෙක ආපුහම ඒක ඇමතිවරුන්ටික තාන්සරෙක කරකු කරක මේ පැත්තටලා ඉන්න එපා. වයස යනවා, අර උඩා පැත්ත කියලා කීයක් හරි වාගෙන ගෙයක්දොරක් හදාන පල්ලෙහාට පස්සේ එන්න. නැත්නම් එසේතිමාත් එගාලියෝ යන්න ඕකල යන්න යන්න ඒ පැත්ත කියලා. එසේතිමාත් යවරාදේ මේ කැබිනට් එකෙන් අනිත් පැත්තෙන් යනවා. මේ මෙයා දියන්න මේ පොඩක් ඈ. තරුණ කාලේ වැඩ පෙන්නන්න ඕනේ මේ පැත්තේ ගිහිල්ලා. දැන් ජීවිතේ වරද්ද ගන්න එපා. එදිනදා වියදම් ගෙයක් දොරක් හදන්න. අපි එස්කේ මහත්තයා ගෙයක් හදනවද දැන්? තාම නෑනේ. තාම කොල්ලා වගේ ඉන්නවා දෙන්න මේටලා. දෙන්න හරි සන්තෝෂයෙන් ඉන්නවා මම ඒකට හරි කැමති. පංගුවක් ඔය පොලිසිය ලොකු මහත්තු නෝන් ලයික්කන් ඉන්නේ අපින්කම් වල. හරි මහත්තයා එමෙනේ මේ කිව්වේ ඈ. මම ඔයත් අදනේ දැක්කේ. මේ එච්කේ මහත්තයා මම හරි හොඳයි. පංගුවල් පොලිසිය ලොකු මහත්තු නෝ බහන්න ඔෆිස් එකේ තට්ටු කරලා පොරලා පෙළේ ගහලා ඉන්නේ. ගෙදර ගියාම සෝරි මෙයා පරක්කු වුණා. ඒක වෙලාවට එන්නව ගෙදර හදන්න ඕන. මේ වැඩක් නැහැ. ලස්සන ජීවත් වෙයි. හොඳට අභිමානයි. මේ තරු කඩු කිනිසි මේවා නිකන් හම්බෙන්නේ නැහැ, වැඩ කරලා හම්බෙන්නේ. අභිමානෙන් ජීවත් වෙනවා නේ වදරාගෙන. හරි මට නම් හරි ආසයි ඔය. දැක්කමත් සුදු ඇඳලා ටයි දාලා පොලිසිය බැජ් ගහලා ලස්සන තියෙන ලොකු මහත්තයෝ. හරි අභිමානයක් තියෙනවා. එකේ මීලා තැල්ලද ගොඩ මං ඉතින් ඔ කොල්ල වෙසකේ උදේ පාන්දර කොනවා නම් ඇයි කියලා නෑ සිදුවත් කොම දෙපදි සන්තෝෂෙට මු දවල් බීලා බුදුන සන්තෝෂය අවත ඔලු පලාගෙන මං ඇයි කියලා පින්නුවම් බා බුදුකට ලු පිච්චි ඔලු ගාගෙන මම කරන්න එපා. එදිනදා වියදම් ගෙයක් දොරක් අනාගත ඉදිරියේ පින් කුසල් කරන්න ඕන. අපේ මහත්තයාගේ වයස 59යි. තව එක තව අවුරුද්දෙන් යන්න වෙනවනේ. ඉන්න එහෙම නැහැ. ඉන්න එපා. ගෙදර ගත්තිය මතක් කරන පිටිපස්සෙ ඉන්න. අපි මහත්තයා ගියක් දොරක් හදලා තියෙනවා. දරුවෝ ලස්සනට ඉන්නවා. උගන්වලා තියෙනවා. හාමිල රස්සාවක් කරනවා. පෙන්ෂන් කියලා සිකියුරිටි ෆෝම් එකක්වත් OIC බාර ගන්නවා. අනේ එපා. ඇයි අවුරුදු 20ක් 30ක් මෙහෙ ගිහදලා ගෙදර අප්පච්චි කියන තැන කරලා තියෙන්නේ ඔක්කොම වැට්ටික අම්මා නේද? තමගේ සුවාම තියෙන පවුලනේ ඔක්කොම කරන්න නේද? පෙන්ෂන් ගිල්ලවත් පෙන්ෂන් එක කරන් ලස්සන තින්න ඕන. පංගුවක් අය ඉන්නවා බුදු අපෝ මේකේ ප්‍රතාපවත් තීරය පොලිසිය හමුදාවේ. පෙන්ෂන් ගියාම යනවා. එක්ක හිල්ටන් එකේ දෙගුඩි මැද පොඩි කාමරයක් තමයි වෙන්නේ. ටෙලිෆෝන් එකත් අම්මු උත්තරනවා. තේකත් අම්මු ගේන්නේ. මේක ඉන්නකොට තවත් දෙකම දින්න එක්ක නයි. කාර් එක දොර හරින්න එක්ක නයි. කෑම එක ගේන්න එක්ක නයි. ඒ අභිමාන තියලා ලස්සනට ගෙදර ගිහිල්ලා ඉන්න. මමද ලියාගන්න. එදිනදා වියදම් ගෙයද්දොරක් අනාගතේ පින්කුසල් කරා. කාමේශ මිච්ච පින්කුසල් කරන්න දැන් අපේ HQI මහත්තයා මේකට සෑහෙන්න මහන්සි වුණා. මේ පින්කමට ටෙලිෆෝන් කෝල් ගොඩක් ගත්තා. මේ යාළුවොත් ගොඩක් මහන්සි වුණා. අපි ලරිත් මහත්තයාට කියන් දෙනවා මේ HQI ඔකව තනියෙන් කරන් යන පොඩි උත්සවයක් තියෙනවා මට කියලා. පරිදිරෙන් තිබුණනේ කුසල් තියෙන්න ඕන. බොහොම ආදරෙන් කියන්නේ ලස්සනට හොඳට හැදේ. මේ බලන්නද මේ පොලිස් නිකන් පන්සලක් වගේ. කොඩි දාලා ලයිට් එල්ලලා මල් පාදලා මේ ඔක්කොම හරි ලස්සනයි. හෙට මුළු මිනිස්සු රැහෙන අය කියයි. ආ මං ඊයේ කොටුවේ පොඩි හරි බණක් තිබුණානේ පොලිසිය පන්සලක්. අපි බණ කියන්න ගියාම හිරගෙදර පන්සලක්. පේමන්ට් එක පන්සලක් කරනවා බණ කියන්න ගියාම. පින් කරා. මං දැක්කම දෙන්නවා තරණ පිරිළමයි ගෑන ළමයි. හොඳම ගෑන ළමයි පිරිළමයි. දැන් පංගුවක්ක යනවා දැන් ඔය රත්නපුර සමන් දේවාලේ. එක ලං එලා යන්නේ. නිවන් දරුවෝ අලුත් විවාහ වුණා. කොහොමද? අපි එස්කේ මහත්තයා විවාහකයිනේ. දෙන්න සන්තෝෂයෙන් ඉන්නවා මේකයි ඇවි. මට හරි සන්තෝෂයක් හිතෙනවා මම මේ මෑතක දැනගත්ත අපේ දයාරම නිර්මාතේ පුතායිනේ රට කියලානේ. බලන්න. කොහොම අමාරුවෙන් රස්සාව කරගෙන ඒකේ කළු පැල්ලම් මුකුත් ගා ගන්න නැතුව දරුවත් හදලා මම එතුමාලගේ ජීවිතේ දැක්ක ස්වර්ණමය අවස්ථාව තමයි දයාසමීර මහත්තයාගේ අම්මා නැති වෙච්ච දවසේ මලගෙදර. සෝන මේ තරම්වත් උස තිබුණේ නැහැ. ගුණකතර දෙකයි තිබ්බේ ඒවා අපිට කාටවත් දුන්නේ නැහැ. ගමේ සමිති දෙවි දුන්නා අපි බලෙන් අරන් කතාවක් කරා. නැත්තම් කතා තියේ 500ක් විතර. එම අවශ්‍ය නැහැ. මේ මාතකම පිට ගිහිලා ඇතුළට එන්නේ එක තැන් තැන් වල කාමේශ මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමය ආදරය සුන්දර වරදකි.
එදා. මෙදා ආදරේ ආදතර. කැඩුනා පොළොවේ පස් කනතර. අපේ ඉස්සෙල්ලාමතේ ස්පින් මේකට ආවේ නේද මහත්තයෝ? දැන් ටිකක් මේක විස්තර දන්නේ මේ තුමාලා දැන පොඩක් ඇහුවොත් එහෙම කිය. නෝනා මේ හදිස්සිය මාත්‍යා කිව්වොත් නෝනා මට එපා කියලා දැඩිය කවුරු වෙන්න එපා පස්සේ ආයි හරියනවා. මොකද මේ තුමාට එපා වෙනවා මේකෙන පැමිණිලි ආපුවා. මිනිහා දුවන් දුවන් එවගෙන ඔමගේ පවුල ගියා ගෙනල් දෙන්න වෙච්ච කොයි මාත්‍යා. ඒක කොයි මාත්‍යා බැලු ගියා ගෙනල් දෙන්න. කොහොම තමයි කියන්නේ? පවුල් කඩා තප්පල් කරන් යනවා. ඇයි මේකනේ සෙන්සුරාල පන්තිහම දකින්න ඉඳ පිටරක බලනවා. The last chance. සඳ බැලලා ගියා. මු බැඳලා නැද්ද? කවුද? ආත පාත මුකුත් දන්නේ. පස්සේ ඉතින් ගහේ ගෙඩියලුත් නැහැ මතක් ඉන්නේ මේක බඳලා කියලා හාවෙන්ද වෙන්නේ. අරද්ද ගන්න එපා. අපි පංගි පංගවත් අන්න කොස්තාපල් මහත්තුරුත් ඉන්නවා. නම ජයසිරි. ගෑනවට කියන්නේ විමලසිරි. තාත්තුගේ සමන්දේවර පින්කමට කියන්නේ. නුවර පෙරහැරට කියන්නේ විමලසිරි. කොළඹ ගංගාරාම කියන්නේ කමල්සිරි. එළිකොහන් කොල් ගොඩයි යන්න වෙන මෙහෙට. කවුරුත් නැහැ. ලස්සන ජීවත් වෙන්න හොඳට ආදරෙන් කියන්නේ හොඳට හැදෙන්න. මම එච්.වී. මහත්තයාට මේ දයාසමීර මහත්තයාට හරි ආදරේ. මේගොල්ලගේ ලස්සන පෞල් ජීවිතයක් තියෙනවා. මතක තියාගන්න. පංගුවක් අයගේ ලෝකෙට නීති කතා කරන්න ගියාට ඒගොල්ලන්ගේ පෞල් ජීවිත හරි අවුල්. මතක තියාගන්න. ඔබතුමාගෙන් මම තව ප්‍රශ්නයක් අහනවා. මේ විවාහ ජීවිතේ අවුරුදු 20ක් 20යි 30යි 30යි ඔය විවාහ ජීවිතේ කවදාවත් පවුලට පොලිස් පාට දාලා නැහනේ. දැන් මං ඒ දැක්කෙන් දැහුවේ. පංගුවක් අය මේ තරු ටික මෙහෙ තියලා යන්නේ ගෙදරත් පොලිස් තියලා ඔක්කා වගේ. එතකොට මහා නෝන වෙන ආදරයක් හොයන මීයා මෙතන පොලිස් පාට එකේ නියම් ආදරේ දෙන්න මිනිස්සුන්ට. ඊළඟට තමයි මේ නෝන්ලට කියන් තියෙන කතාවක්. මහත්තයා ගෙදරටම තේක දෙනකොට එක ප්‍රශ්නයක් කියනවා. සපත් දෙකවල තව එකක් කියනවා. ලැට් එකවල තව එකක් කියනවා. දොළු තට්ටුවල මේ පොඩක් මේක අහගන්නවා. ඇඳේ තව එකක් කියන උදේ නැගිට ගමන් කියන ඊය කියන දෙකක් අමතකුණා මේක අහගන්න කියලා. එතකොට ඉතින් ස්ථාවර ගිනුම ගෙදර ජංගම ගිනුම පාරේ. ජංගම ගිනුම ගොඩයි මහත්තයාට. පවුල් ජීවිතය අවුල් කරගන්න එපා. හැබැයි ඉතින් මේ දැන් ඉන්න කෙල්ලන්ට කොල්ලට වැසිකිලියක් නැතත් කමන්නේ. මොටෝ බයිසිකලයක් තියෝනම් ඔන්න කොල්ලව තමයි කුමාරයා. උසිංගින් ඉස්තා. බයිසිකලයක් තිබුණා නම් හරි. එහෙම හරියන්නේ නැහැ. අවබෝධාත්මක විවාහය. අපේ ඒස්පි මහත්තයා විවාහ වුණේ මේ රස්සාවට ආවට පස්සේනේ. ලොකු ලොකු තැන් වලින් කතා එන්නේ නැතිනේ, කතා කරන්නේ නැතිනේ. ගැලපෙන එක්කන් තෝරගත්තනේ. පංගුවක් අය මෙහෙම වඳිනවා. අයියා සල්ලිකාර පවුලත් වඳිනවා. ජංගම ගිනුම තොරෙන් තියාගන්න. ඒක තමයි ප්‍රේමේ අරක නීතියනුකූල ලිවකිල්ල විතරලු. එහෙම වැඩක් නැහැ. විවාහ වෙන්න එපා. තනිකාන්තාවකින් සතුටු වෙන්න බැයි නම්, ඒ දරුව පෝෂණය කරන්න බැයි නම් විවාහ වෙන්න එපා. මරක තියාගන්න. මොකද අපි විවාහ අපේ ඔය ඇත්ත විවාහ වෙලා දරුව බිමාට පස්සේ දරුව තමයි මේ වගේ ප්‍රතිඵල භුක්ති විඳින්නේ. ඒ දේ කරන්න එපා. අපේ ජෙනරල් කෙනෙක් මේ මෙන්න මේ පැත්ත කොහෙද මන්දා මේ ඔය උමගක් ආරන්ඩ ගිහිල්ලා ප්‍රභාකරන් හොයන්න ගියා වැලිවේඩිය පැත්තේ. ප්‍රභාකරන් ඒ ඉන්නවා කියලා. ඊට පස්සේ දැන් එයා හිරේ. එයාගේ ළමයි පවුල මේ මිසු දන්නේවත් නෑ ඒවා. නෙමෙ මාදරෙන් කියන්නේ. කාමේ වරදව ඇසෙන්න එපා. කොමාදරෙන් කියන්නේ. මේ කාපේ මහත්වෝ මෙයා හරින් දන්නේ නෑ මගේ භාෂාවස එළිය රේප් කේස් කියන්නේ දූෂණය කරන එකනේ. හැමදාම රේප් කේස් එකක් ડોක්ටර් කෙනෙක් දාලා ළඟට ගියාම මොකද්ද කියන්නේ? දැකීමෙන් තමයි මේක හැංගීම ඇති උනේ. හරිනේ? දූෂකයා පටන් ගන්න තියෙන දැකලානේ නේ? හැංගීම ඇති වෙනවා. අපි මේ එච්චරම නැත නෝන වැඩක් නෑ අප්පා. දැන් ඔහමනේ මේ නෝන අඳින්නේ. මේව සම්පූර්ණ ලොකු කොට කරක් කපලා ඇඳලා මේ උඩින් පොඩි පටියක් ගැට ගහ ගන්න ගන්නේ කිරි බොණ්ඩ වගේ පොඩි සුදු කෑල්ලක් මේ පටි දෙකක් දාලා. මේකේ අලුත්ම පැටර්න් එකද. ඒක ඒකත් එක්කම තව එකක් ආව වෙසක් ලං වෙලා ලස්සන පැටර්න් එකක් මේක. බබ්බු හම්බෙන්න අම්මලා ඉන්නවනේ. ඒගොල්ලන් අඳින්නේ අපි දන්න විදිහට අපි රත්තරන් අම්මලා දරුවෙක් බිවනා කියන ආශිර්වාදය අර ලොකු පිජාම ගවුම. එනිසා මත අපි එහෙම දකින්නේ අම්මා. දැන් එහෙම අඳින්නේ නැහැ. දැන් අඳිනවා තියනවා කුම්පු කලිතම. ඒක ලොකුයි. ගැට ගන්න පුළුවන්. ඒක ඇඳලා උඩින් දාන බකට් එකක් වගේ එකක්. අචූටියන් අර ජපන් බෝනික්කෝ ඉන්නේ වගේ.
මේකෙන් ලැබී දාශිරවාදයක් ලැජ්ජයි. මේ බාන්න මෙතන පුංචි පුංචි එවුන් ඉන්නවා. අපි අර ලස්සන දුව නැගිටින්න බාන්න කටවරන් එදුව ලස්සන ගම දුව නැගිටින්න දුව පොඩ්ඩක් පගම කවුද මේ වෙ කඩෙන් ගත්තද කඩෙන් ගත්තා. මේ බලන්න මේ දුවගේ මෙතනින් ඇහිලා අතපය හත තිකතරයි පේන්නේ. බලන්න මෙන්න මේ පොඩි කයනම් හදන්න වාඩි වෙන්න දුවේ. මන්ද මෙයා මේ මන්දිනකොට ටීවී එකේ නටන ළමයි ඉන්නවා, නටන ගෑන ළමයි. ඒගොල්ලෝ මෙතන ටික හරි රසනේ, හරි හොටලු. ඉතින් ඒගොල්ලන් රෙදිපටි ගහලා නටන්නේ, රෙදිපටි ගැට ගහගෙන. එනයි දෙකක් ගැලවිලා වැටිලා නියමෙට දින්න නැති නටුම. ලැජ්ජා. තත්තරන් අම්මලා තාත්තලා යුතුයකම් ඉෂ්ට කරලා තෙරුවන් සරණ කියලා පන්සිල් රකින්න කියන දේ මතක් කරමින් බොරු කීම. පොලිසියට අපිටත් කාටත් බොරු කීම හරිම අකපයි. බොරු කියන්න එපා. මතක තියාගන්න. අපේ ජකේ මහත්තයා මේ පොලිසිය ටොම් පචේ ඉන්නෝනේ. ටොම් භාගේ ඉන්නෝ, ටොම් කාලා ඉන්නෝ. හැබැයි රත්තරන් අහිංසක මනුස්සකම තියෙන ඉන්නෝ. මතක තියාගන්න. සුරා මේරේ මජ්ජපමා දත්තානා වේරමණී සික්කාවදන සමාධ්‍යාම. මේ සුරාව ගැන යන්න ගියාම අපිට මතකයක් ආවා. එච්කෝයි මහත්තයා හම්බෙන්න පෙරණි යාළුවෙක් කවලු නේද මේකද? උදව්විල්ලන් යාළුවෙක් කවලු නේද? හරකෙක් කවන්නේ දොර අරගෙන. ඇයි ඒ? ඇවිල්ලා කියලා දින්න මොකද්ද? බේරගත්තට බොම් පින් කියලා කතා කරනු නම් කටහැරලා ගියයි. මතක තියාගන්න. අර ගිරිබාවේ හාමුදුරුව හරක් දහ දෙනා මස් කඩේට දෙනකොට මෙතුමාලා මේ කරලා තියෙන ලොකු පිනක්. සත්තුන් යුරතෝ කතා කරන සත්තුන් ආවුනාම එහෙම තත්ත්වෙට දාන්න එපා, පව් දුකයි. මොකද මේ SSV මහත්තයා, රිච්කෝයි මහත්තයාට අනෙක් කෑම ඇඟිලි ගලා හැමතිස්සම රාජ්‍යයේ අපි නායකවන්ට මම දකින්නේ මම ඒ මාසෙසරයක් විතර මම මගේ නායකවරු දකින්නේ. මම පුළුවන් හරියට කතා කරලා කියන මම අහවල් දෙන ඉන්න අහවල් දෙයි කරන්න අහවල් කරන්න. අපි හරි මගයන් සුරාවෙන් ඈත් වෙන. අදක තියාගන්න. සුරාව ගැන කියන්න ඕන. දැන් ලලිත් මහත්තයා ගැන කතා කරගන්න. රිච්කෝයි මහත්තයා චුට්ටක් බොනවද ඉතු ගන්න ඕන. නෑනේ. කොහොම හොඳයි. නෝන බොන්නෙත් නෑ. නැ වංගුවන් නෝන් ලබන අරක් ඕන්නේ නැ වියර් බොන. ඔව් ගෑනු බොන වියර් කියලා ගියන්. දැන් හරිම සීග්‍රයෙන් කොළඹ යනවා පැතිරලා ගෑනුවා සිගරට් බොනවා. ප්‍රශ්නය. කට කොයි පැත්තටද යන්නේ මේ ලංකාවේ? මම හොඳ කතාවක් කියන්න ඩුබායි ගිහිල්ලා ඒ දවස් 10 ඉන්නකොට ලංකාව කොච්චර වාසනාවන්තද කියලා හිතුණා. ගස් ටිකට විනාඩි පැයෙන් පැයට වතුර දානවා. වතුර ගන්න සල්ලි වලට කැම්පීම සල්ලි වලට සියලු දේම සල්ලි වලට ගහකොළ කිදිම දෙයක් නැහැ. ඉන්නේ පුරුදලන් ඒසී එක දාගෙන පැය 24 වෙනවා. තෙල් ඉවරච්ච දවසට අම්මා අම්මා අපායක් වෙනවා. අපි ලංකාවටම ගහකොළ තියෙනවා, කැම්පීම තියෙනවා, වතුර තියෙනවා. අපි කොච්චර වාසනාවද? හැබැයි අපි ටිකක් පිළිවෙලමදි. අපි ගිය මහත්මේ මේ බෝධි හරිය කියලානේ පොඩි දැන්නීමක් ගහනවා පොලිසියෙන් මේ හරිය කුණු දාන්න එපා කියලා. ඔක බල බල කුණු දානවක් නැද්ද? දානවා. එහෙම බෑ. නීතිය නම් නීතිය. අපිට නීතිය ක්‍රියාත්මක කරන්න පුළුවන් නම් අපිට මෙයාට මෙන්න මේ හොඳ වෙයි. සුරාමේරේ මජ්ජපමා දට්ටානා වේරමණී සුක්ඛවන් සමාදියාමි. සුරාව ගැන මෙන්න මේක අහගන්න ඇහෙන තෙක් මානෙන්දන් කවුරු හරි බයිනවා නම් මේ රද්දපුරේ කසිප්පු නවත්තන්නේ, ගංජා නවත්තන්නේ, අරක්කු නවත්තන්නේ, කුඩු නවත්තන්නේ, මේව නවත්තන්නේ කියලා කිසිම කෙනෙකුට පොලිසියට අත දික් කරන්න බෑ. බුදුබණ දන්න මං හින්ද මං එහෙම කියන්නේ කවදාවත් කසිප් මුද ලාලි බොන කෙනාගේ කටේ තියලා මේව පොනවද නැහැ. අපි තනි තනියෙන් බීම නවත්තනවා නම් මේ සියල්ල පිරිසිදුව නවති. මතක තියාගන්න. තෙරුවන් සරණ කියලා පන්සල් රකින්න කියන දේ මතක් කරමින් අපේ ගමසා දෙයියෝ රත්පුරේ සමන් දෙයියෝ නම් ටිකක් හොඳයි. ඇයි ඒ? අවියාජ තියාගන්නේ නැහැ, නෙළුම් මලක් තියන් ඉන්නේ නේ. පංගව දෙවියෝ නිකන් ආරක්ෂා මාත්‍යංශ ලේකම් තුමාල වගේ අය ආයෙද ගොඩයි. පරණ පරණේ නැතින අලුත් ඒවානේ RPG නෑ, මල්ටි බැලල් නෑ, අමුකුත් නෑ. දෙයියෙක් වුණා කුසල් කැමති අය. බුදුහාමුදුරුව ධර්මය සංගයා බෞද්ධයා දෙයියා. ඇයි? බෞද්ධයාගේ කුසල තමයි දෙයියෝ අනුමෝදන් වෙන්නේ. ඉන්ද දෙයියොන්ට වැටෙන්න දෙන්න එපා. මේ පංගුවව ලොකු ලොකු මහත්තුරු හිතවත් වුණාම මෙමෙට ඇවිල් දහනවා මේ පන්සලේ කෙනරාජ තෛලේම නැද්ද දන්නේ නේද කියලා. ජීවිතං අනියතං මරණං නියතං සදාකාලික නොවූ ලෝකේ
සදාකාලික ජීවිතයක්. සම්මාත්‍ය හයමාරයි වැඩිද කාලේ. හොඳම දේ කියන්න ඔපනායක වයිස මහත්තයා නැති වුණානේ. එහෙමනේ කහවත්තේ. අරංගිය දෙයක් නෑ නේද මහත්තයෝ? ඔක්කොම දාලා ගියේ. අපි හැමෝටම මෙහෙමයි. අපි අරන් යන දෙයක් නෑ. දැන් එක දෙයක් කියන්නම් අද තමයි මේ ඉස්සල්ලාම කියන්නේ. මං දැන් පොඩ්ඩක් අසනීප වෙලා ඉන්නේ. මේ අපේ ලංකාවේ තියෙන දුර්ලභමක හේතු අසනීපුනේ. මගේ තියෙන වම් පැත්තේ එක වකුගඩුවයි තියෙන්නේ දකුණු පැත්තේ. ඒ වකුගඩුවේ ගලක් තියනවා කියලා මීට අවුරුදු 3කට කලින් සිංගප්පූරුවේදී කිව්වා. මේක ලංකාවට එල ලංකාවේ තියෙන ඔක්කොම පරීක්ෂණ කරා මේගොල්ලන් නෑ කිව්වා. ඊයේ උදේ මට ගොඩක් අමාරු වුණා. දැන් වකුගඩුවේ ගලක් තියෙනවා. මට වකුගඩුවේ ගලක් තියෙන එක නෙමෙයි ප්‍රශ්නේ උනේ. මගේ තුන්වෙනි ජීවිතයේ ලොකුම පින්කමක ගන්න දැන් පොඩ්ඩක් බාධාවක් ඇවිල්ලා. මම මගේ ආත්මාවේ කොටසක් දන් දෙන්න සැදී පැහැදී හිටියේ. හැබැයි මම හෙට මලත් මම මගේ පින්කම අනිවාර්යෙන් කරගන්නවා. මොකද මට මේ බණ කියන එකවත් මේ මුදල්වත් මේ යාන වාහනවත් මේ සැප සම්පත්වත් මගේ ජීවිතේට මගේ දුවිල දක් තරම්වත් වටින්නේ නැහැ. ලක්ෂ ගාණක් ඩුබායි වලින් අරන් ආවා. අද ඒක නාපුයන් 7-5ක්වත් නැහැ. ඔක්කොම ඉවරයි. බඩක එක පොතේ දාගන්න ටිකක් කියලා 7-5ක්වත් නැහැ. ඊයේ මේ පැත්තේ ඉන්න සල්ලි නැහැ. උදේ බලද්දි රුපියල් 5000 දුන්නේ. ඒකෙන් තෙල් ගහගෙන තමයි ආවේ. සල්ලි වැඩක් නැහැ. අසන්න ජීවිතේ. මේ ඉන්න මහත්තුරු මම කියනවා මගේ අඩුපාඩුකම් තියෙනවා. මේ ඉන්න හැමෝගෙම අඩුපාඩුකම් තියෙනවා. අපි කිය මෙච්චරයි මහත්තයාගේ අඩුපාඩුකම් තියෙනවා කියලා. 15ක් අනිවාර්යෙන් අඩුපාඩුකම් තියෙනවා. අඩුපාඩුකම් හිතන්න එපා. හොඳ 95 ගන්න එළියට. එච්චරයි මහත්තයා මේක ඉන්න හැමෝම කිරි දියා ගමනේ නැතිවද නේද මහත්තයෝ? ඉතින් උඩින් දැලුට්ටෙන් ගියොත් යටින් තරහයි. ඇයි? වැඩ කරපම් කියනවා. අරක කියනවා මේ රාජකාරිය. එතන බුදේ දේවල් කියන්නේ රාජකාරිය. මතක තියාගන්න. කවදාවත් දොස් කියන්න එපා. හයිඩ් වැඩ කරා. රට ආදරේ ගන්න. මිනිසුන්ට ආදරේ ගන්න. අද මම මෙහෙ බණගෙන කොළඹ පිටකොටුවේ පෝස්ටරයක් ගහලාලු. කොටුවේ පොඩි හාමුදුරුවෝ නිහඬ වුණාද නිහඬ කළාද කියලා. ලස්සන පෝස්ටරයක් ගහලාලු. මං අද දැන්නේ ලස්සනයි. ගහලා තියෙනවා. මිනිස්සු ආදරේ මට. මම මිනිසුන්ට ආදරේ කරන තාක්කල් මිනිස්සු මට ආදරේ. අර අපේ අර මහත්තයා කිව්වාගේ ගොඩක් අය පුදුම වෙනවා මේ බණට ආරාධනා කරලා එනවා කිව්වහම. මතක තියාගන්න. මිනිසුන්ට ආදරේ. පොලිසියට විශේෂයෙන් ආදරේ. ඕන බණක් ප්‍රතික්ෂේප කරනවා පොලිසිය බණක් කිව්වොත් එන. ඒක තමයි මගේ සිරිත. මම පොලිසියට ආදරේ. පොලිසියත් මට ආදරේ. මොකද මේ රටේ සිවිල් ජනතාවගේ ආරක්ෂාව සලසන්නේ පොලිසිය. ඊළඟට අප්පමාදෝ අමත පදං පමාදෝ මච්චුනෝ පදං අප්පමත්තාන මීයන්ති යේපමත්තා යතාමතාති. මතක තියාගන්න. අපේ එච්.කේ. මහත්තයාට තිබුණා ඔය පොඩි දන්සලක් විවෘත කරලා මේක පොඩි බකට් එකක් හෙල්ලලා නිකන් ඉවරයක් කරලා විසක් සාම. හැබැයි ඔබතුමාලා මේ මහන්සි වෙන මට බඳ ආරාධනා කරපු වෙනා මේ සරසන්න මේ ඔක්කොටම මහන්සි වෙච්ච වෙලාවෙ ඉඳලා පින් සිද්ධ වෙනවා. ඊළඟ වෙසක් පොරක් කියනවා ගිය අවුරුද්දේ වෙසක් පොය අප කොච්චර කියන්නේ සැමරුවත් ඒ තමයි පින්. කත්තබ්බං කුසලං චරිතබ්‍රම් බ්‍රහ්මචර්යං නත්ති ජාත සමරණ. මේ පොලිසියේ වැඩියෙන් ඉන්නේ කාන්තාවද? නෑනේ. නෑ බණ අඳින්නේ කාන්තාව ගොඩක්. නෑ ඒකට හේතුව මේකනේ. දැන් ගෙවල් වල පිරිමි ගෙදර තියලා ඉන්නේ. අර පිරිමි ඇට අතර මායම් දාලා අල්ලගෙන හාල් පොල තීන්තේ කොල්ල අටපට ඔක්කොම ගෙන්නගෙන හැම නාඩගමන ගොම්පැටිය වගේ අඳන් ගිහිල්ලා පන්සල් යනකොට ඔයා ගෙදර ඉන්න දෙයියෝ මම පන්සල් ගිහිල්ලා එන්න. අර මම සිවිල් ආරක්ෂක කමිටුවේ තියෝනේ. ඔය වරහන් ඇතුල් දානවා කාන්තා සමිතිය කියලා. ඔක්කොම ඉන්නේ කාන්තාව. සිවිල් ආරක්ෂක කැටි බොළු වරන් ඉන්න දැන් නෑ යුද්ධයක් ආවොත් එහෙම. පිරිමියා එනවනම් බොහොම ක්‍රියාකාරීව පන්සලට පාසලට ගුරු දෙගුරු රැස්වීමට සිවිල් ආරක්ෂක කමිටුවට මේ ඔක්කොම නම් මේ රට මේට වැඩිය හොඳ වෙනවා. අපි ටිකක් පස්සට ගිහිල්ලා තියෙන්නේ. අපි නැවත ඉස්සරහට එමු. මොකද ජනාධිපතිතුමා ප්‍රමුඛ ත්‍රිවිධ හමුදාව මේ රට එක්සේසත් කරන දැන් ඔබ කිව්වාම ගේ මියත් ශ්‍රී ලංකා කාර්යයද කොහෙද කියලා. අනේ නෑ. කැනඩාවේ දවස් 5ක් දේ උද්ඝෝෂණය කරලා තස්තවාදී හිතවත් අය අන්තිමට නිවේදනයක් ගියා රූපවාහිනියේ ශ්‍රී ලාංකීය සිංහල මිනිසුන් හැතරීම හරි ඉහළයි කියලා. මතක තියාගන්න. මම ඩුබායි නෝට මේ අවුරුදු 15 විතර ගෑන ළමෙක් ද්‍රවිඩ ගෑන ළමෙක් බයිනවා BBC එකේ හෝගා ලංකාව ලංකාව දැකලවත් නැහැ. හැබැයි මතක තියාගන්න මං හැමදාම යාපනයේ බණට ගියාම හමුදාවේ පුතාලට කිව්ව කතාව තමයි පුතේ අපි දුක් විඳින එක ඇත්ත. අපිට වැඩිය දුක් විඳිනවා ද්‍රවිඩ ජනතාව කියලා. අද ඒක ඔප් වෙලා තියෙන්නේ නේ. කොච්චර දුක් විඳිනවද? අපිට වැඩිය බොහොම හොඳද ගොවිතැන් කරපු බෞභෝග සම්පත්තිය තිබ්බ කල්ටි දූපතේ ගෙවල් එහෙම දැක්කා මාලිගාවල් වගේ
ඒ ඔක්කොම දාලා අදේ මිනිස්සු අසරණයි. එහෙනම් අපේ රණවිරුවන්ට රත්නත්‍රි ආශිර්වාදේ ලැබ මේ රට 107 කරලා එක් දජයක් යට ගිනාපු ඒ රත්තරන් දූපුතුන්ගේ දෙමව්පියන් අමාමහ නිවන් සම්පත් ලබත්වා කියලා සාදුනාදයක් පවත්තා.